මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන දළදා මාලිගාව පිහිටලා තියෙන්නේ මේ මහනුවර නගරයේ. ඒ නිසා බෞද්ධයන්ගේ විශේෂ අවධානයක් මහනුවර රාජධානිය දිනාගෙන තියෙනවා. ඒ වගේම මේ මහනුවර රාජධානිය ලංකාවේ අවසාන රාජධානිය ලෙසද හඳුන්වන්න පුළුවන්. සෙංකඩගල, උඩරට, කන්දෙනුවර වගේ විවිධ නම් වලින් මේ මහනුවර රාජධානිය හඳුන්වලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මේ මහනුවර රාජධානිය ගැන කතා කරමු. මහනුවර රාජධානිය එහෙමත් නැත්නම් උඩරට රාජධානියේ අගනුවර වෙලා තියෙන්නේ මහනුවර නගරය. මේ නගරයට මහවැලි ගඟ, උඩවත්ත හා හම්තාන කඳු වැටි වලින් ස්වභාවිකවම ආරක්ෂාවක් ලැබෙනවා. නගරයට ළඟා වෙන්න තිබුණේ බලන හුන්නස්ගිරිය වගේ දුර්ග මාර්ග නිසා පහසුවෙන්ම මේ ප්‍රදේශයට ළඟා වීම දුෂ්කර වෙනවා. ඒ වගේම සෞම්‍ය දේශගුණයකින් හා සරුසාර භූමි භාගයකින් මේ රාජධානිය ස්වයංපෝෂිත වෙලා තියෙනවා. අතීතයේදී මේ මහනුවර නගරය කෝට්ටේ රාජධානියේ ප්‍රාදේශීය ඒකකයක් විදිහට තමයි පාලනය වෙලා තිබුණේ. මේ ප්‍රදේශය ආශ්‍රිතව මුල්වරට ස්වාධීන රාජ්‍යයක් ගොඩනගලා තියෙන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින්. මේ නිසා උඩරට රාජධානියේ ආරම්භක රජු ලෙස සේනාසම්මත වික්‍රමබාහු රජතුමා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ පිළිවෙලින් ජයවීර බණ්ඩාර, හරලියද්දේ බණ්ඩාර, පළමුවන රාජසිංහ, පළමුවන විමල ධර්මසූරිය, සෙනරා, දෙවන රාජසිංහ, දෙවන විමල ධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ යන සිංහල රජවරුන් මේ මහනුවර රාජධානිය පාලනය කළා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරපු රජවරුන්ගෙන් පස්සේ අපේ මේ මහනුවර රාජධානිය පාලනය කළේ නායක්කර් කියන ඉන්දියානු වංශික රජවරුන් විසින්. එහෙම වෙන්න හේතුව වුණේ අපේම සිංහල රජ කෙනෙක් වෙච්ච ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා තම බිසව විදිහට තෝරගන්නේ දකුණු ඉන්දියානු කුමාරිකාවක්ව. කොහොම වුණත් නරේන්ද්‍ර සිංහ රජු මිය යනකොට දරුවන් සිටියේ නැති නිසා ඉන්දියානු සම්ප්‍රදායට අනුව රජුගේ බිසවගේ සහෝදරයාට රජකම හිමි වුණා. පිළිවෙලින් ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජ සිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ යන නායක්කාර වංශික රජවරුන් මහනුවර පාලනය කළා. මේ රජවරු නායක්කාර වංශිකයන් වුණාට බුදුදහම රැක ගැනීමට විශාල උත්සාහයක් දැරුවා. උදාහරණයක් විදිහට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හඳුන්වන්න පුළුවන්. සියම් දේශයට දූතයන් යවා උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් මෙරටට වැඩමවා යළි උපසම්පදාව පිහිටුවීම, වැලිවිට සරණං කර හිමිට සංඝරාජ තනතුර පිරිනැමීම, උඩරට හා පහතරට ප්‍රදේශවල පැවති විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරීම මේ රජතුමා බුදුදහම වෙනුවෙන් කළ විශිෂ්ට සේවාවන් වෙනවා. මේ මහනුවර රාජධානියේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයක්. ඊට අමතරව සත්ව පාලනය, යකඩ, රන් කුළුබඩු කර්මාන්තය වගේ දේවලුත් මේ කාලයේදී දියුණු වෙලා තියෙනවා. මේ මහනුවර රාජධානිය අවසන් වුණේ ඇයි කියලා දැන් අපි කතා කරමු. මහනුවර රාජධානිය ආරම්භයේ සිටම විදේශ රටවල බලපෑම් අපේ රටට එල්ල වෙමින් පැවතුණා. පෘතුගීසින් මේ මහනුවර රාජධානිය අල්ලා ගැනීමට හිතරම් උත්සාහ දැරුවත් ඒවා සාර්ථක වුණේ නැහැ. පෘතුගීසින්ගෙන් පසුව මෙරට අල්ලාගත් ලන්දේසීන්ටත් උඩරට ආක්‍රමණය කරන්න ඉතරම් පහසුනේ නැහැ. මහනුවර රාජධානියේ අවසාන කාලයේ ඉංග්‍රීසින්ගේ බලපෑම්ද අපේ රටට එල්ල වුණා. අපේ රටේ අවසාන පාලකයා වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පාලනයේ මුල් කාලයේ ඉංග්‍රීසින් එල්ල කළ ආක්‍රමණ මනාව පාලනය කිරීමට හැකි වුණා. කෙසේ වුණත් අවසාන පාලන කාලයේදී එතුමා අනගමනය කරපු වැරදි ක්‍රියාකාරකම් නිසා උඩරට අභ්‍යන්තර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ඉංග්‍රීසීන් උපක්‍රමශීලීව උඩරට රදලයන් හා 1815 ඇති කරගත් ගිවිසුමක් පරිදි උඩරට රාජධානියේ සම්පූර්ණ අයිතිය ඉංග්‍රීසින් විසින් පත් කරගත්තා. එවිට එහි රජු වෙලා හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින් විසින් වෙල්ලෝරයට පිටුවහල් කළා. මේ විදිහට අපේ රටට නිදහස ලැබෙන තුරු වසර 100කට අධික ප්‍රමාණයක් මේ රට බ්‍රිතාන්‍යටත් විජිතයක් විදිහට පැවතිලා තියෙනවා. ඉතින් මේ මහනුවර රාජධානිය ගැන ඔයාලා දන්න දේවල් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකකින් කියන්න. වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්ත කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් ඵලයට අතුපාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට අපි ගිහිල්ලා එන්න. ඕගොල්ලන්ට සුබ දවසක්. ආයුබෝවන්.